ම ක් නපද නව නධපතිවරයා ോ බයි න් ොද ද පළබඳව හෝම වධන යම ක්න විෂම ල්ඩ න් රම්ගේ පාලනය තුළ යම්මාකාරයේ විදේ ද ද ැති ද ැට තු වෙදදි බ න ගේ ප්‍රති ත් ිබඳ ෝම වධානයම් කරදදි ോ බයි න් පාලන ශයා ාන්ති කර කලාපය පිළිබඳව සහෝගතාවය හොළල් කරන්නට තීරණ කරතිය. න මේ සහයෝගිතාවේ පුළල් කිරීමේ වැඩපීවෙට මේ අපි ජීවත්වෙන දකුණු ආසියනු කලාපයක් ඇතුළත් වෙනවා මොකද මේ වෙන කොට පිටීිය වාර්තා වනා මේ කොඩ් එත්න තම් හතර කණ්ඩායමේ රටවල්. මොකදද මේ හතර කණ්ඩායම ද මේ අලුතෙන් ස්ථාපනය කරපු වැඩපිළිවෙලාක්. මේ සඳහා එකතු වෙනවා ඇමරිකා එක් සජජනපාදේ මූලිකත්තුවෙන් ආසියානු ශාන්තර කර කලාපේ ප්‍රබල රටවල්, එක අන්නේ චීනය නැහර චීනය හැර ජපානය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව තැබාල පිහිටීමගලන්නක ජපානය ඇත පෙරදි එක ආසිියාවේ දැගෙන්හිර කෙළවර. ඔස්ට්‍රේලියාව පල්ල හා. එකන්නේ ආසියානු ශාන්තිකර කලාපේ පල්හා ගිනි කොනදිග පැත්තට වෙන්න ඉන්න ප්‍රබල රා්චය. පස්සෙ ඉන්දියාව එක කියන්නේ ආසියාවේ දකුණ සහ ඒ වගේම වඩාත් බටහිර පැත්තට බරවතිීන ඔය ශාන්තිකර කලාපේ බටහිර පැත්තට බවීන රාචේක දැන් හරිටක ්‍රිකෝනය හරියට හරි නැතකොට මේ ත්‍රිකෝනේ මැතිවෙන්න කාවද අපිට ඉතාම් පැහැදිලි මේ අයගේ දැන් ඉයදිනේ මේ රාජනායකයන් අතර වර්චුවල් සමිට් එක කියන්නේ දැන් තියනවාගේ අපි ඔේදි නිදා කරනවාගේ මේ ඔන්ලයින් එහෙමත් නැත්තම් අන්තර්ජාලච තාක්ෂණය ඔස්සේ තමයි මේ නායකයන් අතර සාකච්ඡාව පැත්තුුණේ. මේක ජෝබයිඩන් ජනාධිපතිවරයාගේ ප්‍රථම ආසි අනු ශාන්තති කොඩ් කණ්ඩායමේ හමුව. තොව මොනවද මෙතෙදී අවධානය යොමුුණේ හැබැයි එකක් තමයි අරාපී කතා කරේ, දැන් චීනය හැර කියන කතා දැන් චීනය ගැන අවසානයේදී මේ සාකච්ඡාවලදී රිජුව සඳහනක් වුණේ නැහැ. නමුත් ඒ සාකච්ඡාවල යටිපෙල කියවදදී අපිටිතාම් පැහැදිලි වෙනවා මේ කලාපය තුළ චීනය බලවත්වීම කියන කාරණය මුොකද අපි දන්නවා දැ මේ තියෙන රටවල් අපි කතා කරන ජාතිීන් කොඩ් ජාතින් සියලු ම දෙෙනට චීනය සම්මග යම්යම් ප්‍රශ් තියෙන ඔස්්‍රලියාවටත මටිකක් අඩු වැඩ අඩු මට්ටමකින් තිය නමුත් අනිතරටවල් රිජුවම මේ කලාපය තුළ චීනය සම්බන්ධයෙන් දරන්නේ ක්තරආකාරයක ගක්ම පිළිකිවුවොත් හිතවත්තා කල්පයක් නෙවෙයි. චීනය මේ කලාපය තුළ ඉන්දියවෙත් ප්‍රබල තරන්කරුවෙක් ජපානෙත් ප්‍රබල තරංකරුවේ. ඔස්ට්‍රෙලියාවත් සම්පූර්ණයෙන්ම චීනය පැත්ත කෙරෙහි ත්‍රම් ලොකු අවධානයක් කැනේ සබදතාවයක් දක්වන්නේෙන් හැ. ති මේ මේ එක තමයි අපිට මේ දකින්න ලැබෙන බොහු දේශපාලනිික තත්ත්වය ආසියානු ශාන්තිකර කලාපේ. එතකොට මොකක්ද මේ කොඩ් වැඩපිළි වෙල හරහ සිද්ධවෙෙන දැන් ප්‍රථමයෙන්ම මේ සාකච්ඡාවලද අවධහනය යොමුුණ. කොවිD දහනමේ රෝග මර්ධනය සඳහා මේ අපි දකින්න කොඩ් කලාපේට අයත් රටවල්. ඔය කතාකරපු රාජ්‍යයන්ටික තමයි අපි ඔය දකින්නේ නිල් පාටක් මේ සිතියමේ තියෙන. ො රතුපාටෙන් මැද පේනවා මේ කොටවෙලා තියන්නේ ීය කොටු කරගෙන ම චීනය වටකරගෙන ක්‍රියාත්මකවන ජාලයක් විදිහට මේ කොඩ් කණ්ඩායම හඳුන්වන්න පුළවා. දැ මේ ක කඩායම කෙරහි ඇමරිකා එක්ස ජනපදය ලොක බපොරොත්තු තියල ති න ොඩොන ට්‍රරම්පානදිදී මේ වඩාත් තීවර එමත් නැත්තම් වඩාත් ශක්තිමත් විදිහට මේ කොඩ් කලාපය කොඩ්කණ්ඩායේ රටවල් පිළිබඳව අවධානයක් යොමුකල්ලා තිබා දැන් මේ පිළිබඳව ශ්‍රී ලංකව පැමිනියා මයික් පොම්පයෝ හිටපු ඩොන ට්‍රරම් ගේෙරාජලේකම්රය ඔහු සහ ජාතික රූපානය අතර පැත් සාකච්චාද එපි යගැ විමසී මක් කලා තකොට ඔහු පැහැදිලිව සඳහන් කලා එතින්දි ඔහු චීනය කිනවචනෙන් පා ච්චිර. චීනය සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්ති සහ චීනය ආසියානු කලාපය තුළමඟදක්වන භූමිකාවට ප්‍රතිරෝධයක් සහ යම් කිසි විකල් පැක් විදිර තමයි බය ගොට්න ගන්න ගිෙන කාරණය ඔු ඉතාම් පහදිුව සඳහන් කර ජෝබයිඩන් පාලනය ඒ වගේ කෙලින්ම කතා නොකරත් ඔුන් තුළත් තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අරමුණ මොකද අපි දන්නවා චීනය සහ බටහිර ලෝකය අතර තියෙන තර්ගගේ ද ඉළඟට අපි කතා කරනවා චීන සහ මරිකානු ආර්ථිකයන් පිළිබඳවදව අපේ දෙවනි සටහන විදිහට. තැන් මේ කොඩ්කණ්ඩාය මේ සාකච්ඡාවට සහභාගුණු නායකයන් ජෝබයිඩන්. ඒවගේ ජපාන ග්‍රාමාත්‍යවරයා ඉන්දිය ග්‍රාමමාත්ත්‍යය අරේන්ද්‍ර මෝදී ඒවගේ ඔස්ට්‍රේලියනු වගමතිවරයා ස්කොට් මොස්තන් මේ සියලු දෙනාගේඒ ඒකකාන අරමුණු කාරණක් කිහිපයක් අවධහන නිමුුණනා පලවැනිකාර්ණතමයි කොවිඩ් හනමේ රෝගය මේ ආසියානු ශාන්තිකර කලාපය තුළ දුරුවල කිරීම. එකයන්නේ කොවිඩ් දහනමය රෝග මරධනය සඳහා අවශ්‍ය කටයුතු. ශක්තිමත් කිරීම ඒ වගේ මේ ආසිය අනු ශාන්තිකර කලාපය තුළ වැක්සින් බෙදාහැරීමේ වැඩපිළට ශක්තිමත් කිරීමේ ගැන මූලිකවධානයක් යමුණා ඒ වගේම ඉන් පසුව මේ කලාපය තුළ ඉන්දි ආග්‍රාමාත්‍යවරයා පැහැදිලිම සඳහන් කරපුකාරණයක් තමයි ්‍රීන් open ඉන්ඳ පැස්පික් පොලිසි කියන එක කියන්නේ නිදහස් හා භියෘතයි ඉන්දු ආසියා ශාන්තිකර ඉන්දු ආසියානු ශාන්තිකර කලාපයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව. ගැන ඉන්දී අග්‍රාමාතය නරේන්ද්‍රමෝදිි මෙතන්ද පහැදිව සඳහන් කරත්. ොට ඇමරිකානු බරජ මේ සම්බන්ධ මේ කොඩ වැඩ පිළිවෙට ගැන පහැදිව සඳහන් කරපුකාරණයක් තමයි. කලාපීය ආසියානු ශාන්තිකර කලාපී සහයෝගිතාව නැංවීම බයිඩන් පාලනය තුළ. මූලික අවධානයක් යොමුවෙච්ච එවගේම ලොකු බරක් ලබාදෙන වැඩපිළි වෙලක් කියලා. ැ අි දැක්කා දෙදාහා අවුරුද්දෙන් පස්සේ බලට පත්වෙච්ච විධ ආණ්ඩු ඇමෙරික එක්සත් ජනපදය තුළ ජනාධිපතිවුරුන් ලොකු අවධාහනයක් යොමු කරනවා මේ ආසියානු ශාන්තිකර කලාපය කෙරෙහි. දැන් විශේෂයෙන් පුෂ්පාලනයෙන් පස්සේ දෙදහස් අටේදි බලට පත්වෙච්ච. බරක් ඔබාම ජනාධිපතිවරයා කාල තමයි හඳුන්වා දෙන්නේ පිවට්ටු ඒශය ක රෙන යාසියාව වෙත යොමුුවීම කියන වැඩ පිළිවෙල හඳුන්ු ල දුන්නේ ඔබාමයි කාල්. මොකද ඔවුන්ගේ දැ අපිහත්තොත් බුෂ්පාලනයේදී වැඩි අවධානක්මිලතුන මැද පෙරදි කරාපෙක්‍රන් සතමයි ුෂ් ඉරක්ක ුද්දේ වගේ දේවල්ලට පිළමුණනි. නමුත් ඔබාමගේ පාලන සම්මේදී මේ ක්‍රමෝපායික තත්ය වෙනස් වෙනවා මොකද. ප්‍රමක්‍රමයෙන් ආසියාාවේ වැදගත්කම අවබෝධ කර ගනීම සහ එවගේම ඇමරිකාක්සත් ජනපද්ධය විශේෂයෙන්ම ආසියානු කලාපේ තුළ ශක්තිමත්වන චීනය. ලිබදඳව ඩි දධහනෙක්ක මකිරීම කියන කාරණය ගත්තාම පිවට ේයකෙන වැඩිලක් ප්‍රියත්මක වුණ හි දි්ුවක් විදිහට අපිට මේ හඳුන්ක්න පුළුවන්ම මේ කොඩ් වඩ හන රටවල් කැන්නේ එක මතයක් දරන බටහිර කැන්නේ අමරිකානු මතයට වැඩි ඉඩ කඩක් ලබා දෙන ආජ්‍යයන්ගේ එකතුවක් විදිහට මේ එක හඳුරන්න පුළුවන් මේ වැඩපිළිවෙල ආසියානු කලාපය තුළ චීනය හැරසෙසු බලවතුන්ගේ එක්වීම අපිටි ඉතාම් පැහැදිලි ඔුන්ගේ අවශ්‍යතාව වෙලා තියන්නේ පොදු වැඩ පිළි වෙලක්ඒකෑන්න ඇමරිකාවට මේ ආසියානු ශාන්තිකර කලාපය තුළ වඩාත් පහසුවෙන් ක්‍රියාත්මක වෙන්නට ඔවන්ගේ බරය අධිපත්තිය ව්‍යාප්ත කරන්ට්‍රීට කඩ ලැබෙනවා. ඒවගේම. ඒ ඔස්සේ, ආසියානු බලවතුන්ට විශේෂයෙන් චීනයෙන් එල්ලවන අභියෝගවලට ඇමරිකානු ලෝක බලවතාගේ උදව්වෙන් ශක්තිමත් ලෙස මුහුණදීමේ තත්ත්වයහන් නිර්මාණය වෙන. ද මේ මේ කාරණ දෙක තමයි මේ අපි දකින සංසිද්ධිය තුළ පවතින්නේ වගේම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගත්තත් අපි දකිනවා මේ කලාපය තුළ විශේෂයම් ඉන්දිියාව අපි දැක්කා මේ පහුගේ අවුරුද්ධ තුළ. ලොකු අභියෝගෝවට මුහුණ දුන චීනය සම දේශශීම ආර්භුදේ තවත් උග්‍රාත ඒවගේම ජපානේට් ප්‍රශ්න යව පරපතල විදිහට මුදු සීමමා ප්‍රශ්ණය වගේ ආර්ථිකමය වශයෙන් තිබෙන තරගය මේ දේවල් තියෙනවා. ඔස්්‍රලියාව මේ ශාන්තිකර කලාපේ බලවතා විදිහට ඔන් වැැඩිපුර අවධානයක් යොමු කරනවා මේ දකුණු චීන හුදු කලාපේ පවතින් අර්බුදය පිළිබඳව ඒමක ෝස්ට්‍රලියාවට පිවිසුම් මාර්ග වැටල තියෙන්නේ බහෝදුරක මේ දකුණු චීන මුදඇත්ත එක්ක එතකොට ඒ තුල චීනයේ බලයවර්ධනයී මොස්ට්‍රෙලියාව සලකන උන්ට එක්තරාකාරක අභියෝගයක් විදිතුර. අපි මේ කතා කරපු සංසිද්ධීන් ගණනාවක් මේ අපේ අද භාතෘකා වන ප්‍රධාන මාතෘකා වෙච්ච මේ කොඩ් බඩස් ්‍රහනට ඇතුළත්ව වෙන. අපිට ඉදිරියේදී මේ ගැන තවත් කතා කරන බෝධය තියවී මොකද මේ ඊයදිනේ පැවිත් සාකච්ඡාවේදී. ලොකු අවධානයක් යොමනත් ගැන්නේ කොවිදධානමේ රෝග මර්ථනය ආර්ථික සංවර්ධනය වගේම දේශගුණික විපර්යාස පිබඳවත් හිත්සාකච්ඡා කළ බවදවල මන්්‍රකාශකය සඳහන් කළ. තින් මෙය මේ කොහොම වනත් මේ සියලු මාතෘකා තුල අවසානිදිී යටි පෙල අපි දැක්කේ මේ රටවල්වල. ආසියානු කලාපය තුළ චීනයට එරහිව චීනය අියෝගයක් විදියට තමන්ගේ සහයගිතාව නංවී පිළිබඳව තමයි අවධාන යොමුණේ. එක මතයයක් දරණය යාකාරය එක තුදදිී බයිටන් පාරණය චීනය පිබඳවස ී ආර්ථික ප්‍රතිපත්තිය පිබඳව විශ් වානයක් යොමු කල බෙනවා එකකට විශෂ ෂේත බටර පත්ව වවා ොවිට ව්‍යා්තියත් එක්ක චීනය. මේ වස්රේදී වැඩි ආර්ථික වර්ධන වේගයක් නඟා කරගනට අපේක්ෂ කරනවා. දැ මෙතන්දී තවත් කාරණය අප සඳහන් කරන්නඕ. ඩො ට්‍රම් ගේයේදී අපි දැක්ක චීනෙ සහ ඇමරිකාවත්ත ඉතාම බරපතල ගැටුම් කාරිතත්ත නිර්මාාණ දේශපාලනිික වශයෙන් ආර්ථික වශයෙන් බිළදාාම් පැත්ත ඒ වගේම විශෂම ආර්ථික සහ බළඳ කටේතුවලින් එඒවිත රක්නවේ ඔය සංකල්පමය විදිරගත් හම මානව හිමිකම් වගේ දේවල් මුල් කරගෙන ඒවාගේම නාවික කටයුතු සම්බන්ධය ඇති බොහොම බරපතල් තත්ත්වය නිර්මාණය වුණා ති වියෘතවම මේ රටවාල්ටක එකනෙකාට චෝදනා කරගන්න වාග ප්‍රහාර එල්ල කරගන්න බැනගන්න අපි දැක්කදැන් ඔ අි කාගමින් සිටියේ චීන ඇත් ඇමරිකාවත් පිළිබඳව මේ ඉතාම් බැදගත් මොකද මේ දිනකිපිය තුළ මේ ජෝබයිඩන් බලයට පත් වෙලා ගතවෙච්ච කාලවකෝනුව තුළ ඔහු ජනවාරි මාසදී උරුන්දුන්නන්නේ ඉන් පසුව ගතවෙච්ච මාස දෙක තුළ හගේ විදෙස් ප්‍රතිපත්තිය සකස්වීමේ ක්‍රියාවලිය තමයි අප මේ දකින්න ඉති මේවා මේ අපි මේ කතා කන මාත්‍රෘකා රිජුවම හෝ වක්රෝම ශ්‍රී ලංකාවගේ රටවටක් බලපෑමත් එල්ල කරනොන් සයිනනිතා තමයි අපේ මූලිකව ධහනයක්වීම සි උදස්තුලින් අපි නිරන්තරේෙන් මේ පිළිබඳව ඔබෝ දැනුවත් කරන්නේ එකයි මේ විදේශ ප්‍රතිපත්තිමය සිදුවීම් ඉතාම වැදගත්වෙන. මකද අපිට යම්මාකාරයකට ඉදිරිකාලය තුළ අපේ අවට තියෙන කලාපේ හැසිරීම පිළිබඳව මේ කලාපේ බලවත් රටවල, ප්‍රතිපතිසා ඔවුන්ගේ ගමන් මග පිළිබඳව යම අවබෝධයක් ලබාගත යුතු න මකද බහෝදුරට ඔුන්ගේ ගවන් මග සහ පේ ගමන් මග අතර යම් යම් සම්පාතවීම් සහ හරහට ගමන් කිරින්ම් මගේ දේවල් වඩ පුළුවන් නිසා. ඉරි ඒ දැන් අපි කතා කරන්නේ චීනය සහ ඇමරිකාව විශිෂම ආර් මේ ඔුන්ගේ. ඩොනල් ්‍රම්පාලනය අනුගමනය කරපු ප්‍රතිපත්තියමද ජෝබයිඩ අනුගමනය කරන්න කියෙන කාරණය ගැන විශාල බිම සුමක්තියෙනවා. මොකද දැන් චීනය බලාපොරොත්තු වෙනවා යම් කිසි සහින්දියාවක් මේ අවස්ථාවදි ඇමරිකාව සම් චීනය ගැටුම් කාරීමාවතක නෑ. දැ චීන විදේශමාතංශ ප්‍රකාශකයා අවස්ථා ගණනාවකත් දැන් ඊඒ පැවත්සා කච්ාාවවිද චීන විදේශමාතයශ ප්‍රකාශකයා මේ යම්කි සුභවාදී මේ පැත්තකින් බැලවා මේ ජෝබයිඩන් පාලනය චීනය සම්බන්ධයෙන් ක්‍රියා කරණ ආකාරය පිළිබඳව. ැ කොහොම නත් අපි ගත්තොත් මෑතකාලීන ආර්ථික ප්‍රවණන්න තා යිද්‍යශ නම සය හැත්ත හයේ ඉඳලා මේ දක්වා ගත්තා වාර්ෂික ආර්ථික වර්ධන වේකය. ක්‍රමක්ක්‍රමයෙන් චීනයේ ඇමරිකාක්ස ජනපදයට වඩා සෑම වසරකම ඉහල ආර්ථික වර්ධන වේගයක් පවත්තුවාගෙන ගිය. දැන් උදහරණැක් විදිරි ගත්ත හම මේ අවුරුද්ධ තුළ චීනයේ ආර්ථිකවර්ධන වේගය උසාමානසියට හතකට ආසන්න රැගෙනයන්න බලාපොරොත්තු ව ෙන ොනොමුත් අපි දකිනවා. චීනය විශෂිම් පසුගි සතිය අවස වුනා. ජීන මාජන කොංග්‍රසේ අපි අ කලින් දර්ශනවල් දැක්ේ චීන මහාජන කොංග්‍රසේ. එහිදී තාම් පැහැදිලිව ඒ ආර්ථික වර්ධන වේගේ පිළිබඳ සටහනි දිරිපත් කරා සිට හයක ආර්ථික වර්ධන වේගයක් අපේක්‍ෂා කරනවා නමුත් ඊට එහට යන්න හතක් දක්වා යන්න උන්ට යම්කිසි ප්‍රවණ්ණතා පිළිබඳව උන්න ද සාකච්ඡා කර බැලෝ. කොට දැන් ඇමරිකක්ස ජනපදය මේ අවුරුදදු තුළ තරම් ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන්න හැ. නමුත් යම් කිසි ආකාරයකින් මේ කොවි්ධහන මේ රෝග පිටු දැක්කට පස්සේ දැ ඇමරිකාවේ කොවිද්ධහනම රෝග පාලනය සීග්‍රයෙන් සිද්ධවේගෙන යනවා අපි ලෝකයේ වැඩිම රෝගීන් සංක්‍යාවක් සහ වැඩිම ජීවිතහන් සංක්‍යාවක් ඇමරිිකායින් භාර්තාවනේ නමුත් මේ ඉදිරිකාලයේ තුළ විෂයම අපි දැක්ක ජෝබයිඩනීය සඳහන් කරනවා හූගේ ප්‍රතිපත්තිමය කාරණයක් විදිහට දැ. මේ ජූලි මාසේ හතරවැනිද තමයි ඇමරිකාක් සජනපදය නිදහස්තිනේ. ජෝබයිඩන් සඳහන් කලා මේ අපි මේ දකින්නේ චීන මහජනකොංගසේ දර්ශන පසුගිදිනවල තිබ. අපි කතා කරමින් හිටියේ ජෝබයිඩන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සම්බන්ධය නොහු ඊයේ විශේෂ ප්‍රකාශයක් කරහ මේ ඇමරිකානු නිදහස්දිනය වන ජූලි හතරවන්ඩ වෙනකොට ඇමරිකාව, ත් නිදහසක් ලබන්න බලාපපුොත්තු වන අ තමයි කොවි් ධහනම රෝගෙන් දහස් වන්නට බලාපොරොත්තු වෙනවාකර ඉසාද මේවර නිදහස් දිනය සැබෑම වටිනා ඒ වගේම විශේෂෙන් වැදගත් නිදහස් දිනයක් වනුව ඇති බව තමයි ෝබයිඩන් ජනාරී ප්‍රතිවරය සඳ හන් කළේ එතකොට දැන් කොහොම නත් තැක් මේ විද ධානම රෝග පාලනය කිරීමෙන් පස්සේ. ඇමරිකාක්සත් ජනපදයේ ආර්ථිකවර්ධන වේගේ බහෝදුරට මේ චීනය අභිබෝ යන්නත් තිඩකඩතින කියලා මේ ගෝල්මන් සැක්ස් කියන්න මේ රටිං ආයතනය පෙන්වරදිද තිබෙන ද ැ ඇමරිකාව මේ වෙනකොට දැ අපි දන්නවා ජෝබයින් පාලනය අරමීමත් සමඟ ඇමරිකාවට අම්යම් සාධනීය ලක්ෂණ. හන ට්‍රම්පාලනයේ යටත පැවති ගැටුම් කාරිතත්වය නවසන් වීම තුළ. ඒවගේම මේ වෙලඳ සමතා නැංගීම කියන කාරණය ගත්තාම චීනය සමඟ වනත් ජෝබයින් පාලනය කලින් තරං රජු ගැටීමට යොමෙනෙක් නැහෙන ොද චීනය සමඟ ගැටිච්ච හේතුවේ අපි ගත්තොත් වෙළඳ යුද්ධය පදනම් කරගෙන ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකටත් බල පෑමල්ල වුණා නරක නෙගටීව් ඉම්පෙක්ට එකක් ඇැතිවුණනා. ති දැන් මෙතෙදී වයිඩන් පාලනේ අරමුණ වෙලාතිය එන්නේ රිජු ගැටීමකින් තොර නමුත් තර ක්‍රමෝපායික ප්‍රතිවාදියෙක් විදිර සල කළ කටයුතු කිරීමක් තම අපි දකිින් ලැබෙන බහෝදුරට ඔබාමාපාලනය තුළ තිී චීනය සම්බන්ධයෙන් අනුගමනය කර ප්‍රතිපත්තිය දකිින් ලැබයි කියලා විශ්වාස කරනවා.දැ ඒනිසා ඉදිරි කාලේ තුළ ඇමරිකා ප්‍රථමවතාවට මේ ක්දසම් සේ හත්තයම් පස්සේ මේ ගෝල්මන්ස් සචස්කෙන ආයතනය දර්ශකානුව පෙන්නුම් කරනවා චීනේ ආර්ථික වර්ධන වේගේ අභිවායාම ඉඩකඩ තිබෙනව කියෙන මේ වසර තුළ. මොකද ඇමරිකාවේ දෙ මේ වෙන කොට තකින් ලැබෙන. සාධනීය ආර්ථික ප්‍රවණතාත්ත එක්ක ඒ ගෝල්මන් ස දර්ශකාුව චීනයසිට හයක ආර්ථික වර්ධන වේගේ හයි සිට හත දක්වන්කු නමු හයක තමයි බහදුරටඔඋන් බලාපොත් වන්නේ. නමුත් ඇමරිකාවේ වස අවසානය වෙනකට ඇමෙරිකාේ ආර්ථක වර්ධන වගේ සිට හයදශම නමයක් වෙන්න පුළුවන් කියලා මේ ආයතනයේ සඳහන් කනතා ත්මේ උපකල්පනයක් පමණයි නමුත් අපි ඉදිරිකාලය තුළ මේදේ ඇත්තටම් වෙනවද.මීට අවශ්‍ය සාධක ගෝලි වශයෙන් නිර්මාණය වෙනවාද මේ රටවල් අතර සමත්තා වර්ධනයවීමේදී ඒ තත්ත්වය අපිට දකිින් ලැබෙනවද මෙ මේ කාරණ ගැන අධාන යුම් කරන්න පුළුවන්වෙේ ි ස් ි තා රද සම ධන පිළිබඳ ොර ර ගේ මිය බද්්‍රතිම විනාශ පිළිබඳව සඳහන් ති හසද. ගම මරිකා ැත ්‍රහ ස ල් යි ස විධන ල්ලා ස් න තු ැග න රනාව මරි ස් න න් හ ්‍ර ත්ම න නිස් ාන තුල සම මී ජනජීවි බලප මක් වා. ෆ්ිනිස්ථාන් පාලනය තලයි බන් සම්විධනැත්තක නවසාම් සැලැස්මකටයුතු යොද බින්නවා. ඔ දැන් මේ ඇමරිකාව කලින් ඩොනට ට්‍රම් පාලනයටත තුසාගත්තා ඇෆ්ගනිස්ථානය ස්ථාවර කරන්න ඒක යන්නේ ඇෆගනිස්ථානයේ යුද්ධ ගැටුම් අවසන් කිරීම සඳහා ඒ විතරටනෙ වේ. දැනට පවතින මේ ත්‍රස්තවාදී තර්ජන අවසන් කිරීම සඳහා, වන වැදගත් ක්‍රියාමාර්ග රසක් අනුගමනය කළ. ඒ අතරින් මුල්තැනක් ගත්තා ඔයදෝහා හි කටර් දෝහා හි පැවති සාකච්චා.ැන ෆghanනිස්ානය ස්ථාවර කිරීමේ සාකච්ඡා මෙකට තලබාන් සංවිධානය ප්‍රධානම. ප්‍රතිවාදී වර්තමාන රජයේ වගේ මෙරිකායි ප්‍රධාන් ප්‍රතිවාදී බලවගේ තල බාන් සංවිධානය නියෝජයන් සහභාගුණ ඒවගේම අනික් පාර්ශවෙන් අශ්්‍රෆ් ගානී ඇකන් ජනාධිපතිවරයා ග නියෝජතයන් සම්බන්ධ වුණනා එතකොට මේ වැඩ පිළිවෙල විවි්ධ හැල හැපි මධ්‍යියේ ක්‍රම ක්‍රබය නිදිරිියයට ගිය දැම් මේ වෙන කොට මෙහි තවත් අධියරක් සඳහා ඇමරික කඇක්සත් ජනපදය සූ දනම් මෙ මොකද ඇමරි කාර්තාමය ප්‍රධාන වකීම තියෙන්නේ ඇෆ්ගනිස්ථානයට අපි ගත්තොත් හැත්තඇවදර්ශක ඉද ළම මැදිහත්වම් සිදු කරේ ඇමරිකක්ස ජනපදය හුසිාව හැරුොට සෝවිද දේ යරුකොට ඉදසම්න්සිී හත්තනේදී සෝවි දේශය ඇෆ්ගිනිස්ථානය ආක්‍රමණය කරනවා. ඉන් පස්සේ ඒ ආක්‍රමණයටැන සෝවිියටව රුම්ව ඇෆගනිස්ථානය තුළදී ඇමරිකාට විියට්නාමේද එල්ල වෙච්ච ලපෑම් වගේද දෙ අත්තමයි අමරිකාව මැදිහත්වෙලා Fගන් සටන්කාමි කණඩා බිහි කරලාව තල්ලෙබාන් සංවිධානය දක්කාව මුජහිදීන් සටන්කාමින් නිර්මාණය කල්ලා ඔවුන් පකිස්ානයේ ඔය අෆකනිස්ථානයට යාබද බයඹදික ප්‍රාන්තවල මදරාසා පාසල් ඇති කල්ල මද්‍රාසා වල ඒ සටන්කාමින් නිර්මාණය කළ ඔවන්නන්ව ඇෆකනිස්ානය තුරට යවල සෝවිියටනුට පහරදිලා ඒ වගේ මහහාද ැන්ත වැඩිුල මැදිහත්වීමක් සිදු කරා. එතකොට ඒ හැත්තෑව දශකගේ මැදිහත්වීමෙන් පස්සේ. සෝවිදේශය ෆගනිස්ානනි නිවත් වනාට ීමෙන් අනතුරුව ඇෆගනිස්ානය බරපතර විදිට අස්ථාවරවෙන්න යුද කල්ලි අතර ගැටුම් කාරි ත තැනක් බට් පත්වෙන්නටත් මේ මෙරිකාන්ු පපති පත්ති හේතු නොකද ඇමෙරිකා අර තමන්විසි නිර්මාණය කරනලද ඊවිල් එහෙමත් තම් අන්තවාදී බලවේග එහෙම අතෑරලදාලා ඇෆ ිනිස්ාන තුළී වත්වීගේ නිසා. ඒහි ප්‍රතිපාලයයක් විදිත් තමයි දස්ස එකකසත් තැම්බර කොල්හත් ඔසසාමාබින් ලාඩ්න් අප අමකනකොති ඔ සාමබින් ලාඩ් මරිකාව සමඟ ය සෝවිදේශයවිට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්මුල් අවස්ථාවදි. පසහෝ ඇමරිකා සතතුරෙක් බෞට් පත්වෙලලා ඔය අල්කයිඩා ප්‍රහරය එල්ල වෙනවා. තිං ඒ එන් පසුව තමයි දදස් එක වුරුද්ධදි දෙවැනි මැදිහත්වීම ඇමරිකාව සිද්ධ කරන්නේ ඇෆකනිස්ථානයට. ොහොමනත් මැදිිහත්තුවම් දෙකෙන්ම පස්සෙත් අපිට පැහදිිය පේන්න තියන ෆක්ක නිස්ථානය කියන රට ඉතාම අස්ථාවර් තැනක තියෙන්නේ නිරන්තරයෙන් යුද ගැටුම් සිදුවනවා අභ්‍යන්තර යුද ගැටුම් තල බාන් සංවිධානය සහකන් රජය අතර ගැටුම් කාරිතත්වයක් පවතිනවා. ඇතින්න්තර පචන්ත්‍රකදන ඒවාගේ තලබාන් සංවිධානය කැඩලගේ ප යි රන් කාම කන්ඩය න ස්ක නිස්ාන තුල ිවිලාත්න යන තමයි ඔයාි තරපු. ඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්න මෙට ැ ඒ වැඩපිළ සඳහා निययोजीतेය को अमेरिकापाත් करला තිබෙනවා රපंटव अफghanनिस्तान सीशसाल में कलचात කියන නාपाත් කල තිබෙනවා ඔහු राජ्यतांत्रिक මට්ට में ඉහ නිपूणताාවයක්ති සාකच्चा සඳහා दक्षताාවයක් ති න නිर्ධाරි සැල केෙනවා. කොට ඔහු මේේ වෙන කොට වැඩපිල්ලක් ආරම්භ කරල තිවා ෆ ිනිස්ානයේ සිවිල් සමාජයේ ඒ වගේම තලබාන් සංවිධානය සහ දේශපාන නායකන් එක්කරගෙන මේ ඉදිරියට මේ වැඩපිල්ල ක්‍රියාත්ම කරන්න. දැන් මුලින්ම පෙබරවාරි මාසේ පෞග අවෞරුධති පෙබරවාරිමාස මිට අවුද්ධකට පෙර. දෙ පාර්ශවය අතර ගිවිසුමක් ඇතිකරගත්ත ට්‍රම්පාල්නය යටතේදී. ඒ ගිවිසුම අනුව මුල්ලික වශයෙන් අපිට භාර්තා වනාා. රිකානු ස බලුන් දෙෙද ස් පපන්සියා ක ෆකනිස්ාන් ඉවත් කර ගැනීම දැන් ඉදිරි කාලය තුළ මේ වැඩ පිල්ල තවදු්‍රර ශක්තිමත්කිරීමේ වඩාත් විධිමත් ක්‍රියාමාර්ගයක් බයිඩන් පාලනය අර්තය අු ගමනය කරනවා කියලා දව මන්දිරය සඳහන් කර. ග්‍රසියෙන්න් පැරණී යන්ත්‍රයක් හමයිනෝවා. මේන්ත්‍රයේ වසර දෙදහක ඩා පැරණීක තම විශවාස් කරන්නේ. මොගක්ද මේන්ත්‍රේ. ඕ දැන් ඇත්තටම අපිට මේ ලොකු කතාවක් මේ පරණ කතා කාලේ. කි තා මික්මට කියමු මේක මේ මොකද විද්‍යත්ම තොර තුරුත් අපි සවදස් තුළලෙන් කිරෙනවා මේක මේ පුරාවිද්‍යාවට සම්බන්ධ කාරණයක් මට වඩ හොන්දර විජය හිටියනං මේ ග කතා කරාවි මොකද පුරාවිද්‍යාවත්ක ගොඩා සමී පණනිසා මෙතන්දි අපිට වාර්තාවෙනවා මේ ජ ගීසියට ඔබ්බෙන්වූ හුදේ ගිලීගිය රෝම නෞකාවකින් එක්දා සම්සය අවුරුද්තමයි මුලින්ම න්ත්‍රේ හොයාගන්න. දැ මේ අන්ත්‍රය කුමක්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න විද්‍යාඥයන් වසර ගණනක් පුරා පරක්ෂණ පැවැත්තුූ. අවසානයේදී උන් නිගමනයකට ආවා මේක ලෝකයේ මුල්ම පරිගණකය විදිහට සලකන්න පුළුවන් යන්ත්‍රයේ මොකද මේ යන්ත්‍රය යොදාගෙන, විධ ගනයන් කිරීමට. ඒවගේම ග්‍රහ වස්තුන් චන්ද්‍රයාගේ කලාවන්, ඒවගේ සූර්යා පිළිබඳ සූර්යාගේ විිවිධ අපි ගත්තොත් මිනුම්, ඒවගේ දේවල් සඳහා වැදගත්තුනා කියර තමයි ද්‍යාඥන් සඳහන් කරන්නේ. දැන් මේ කතාව ඒ නෙවෙයි මේ ප්‍රතිනිර්මාණය කරන්න දැම් පීවරාරගෙනතිනව කවද university College London UCL විද්‍යාඥන් මේ Londonඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥන් වෙන කොට ප්‍රතිනිර්මාණය කරන්න කටයුතු කරගෙන යනවා. ඒ අනුව පැරණ යන්ත්‍රයේ ආකෘතියනු අලුත්්‍යන්ත්‍රය නිර්මාණය කළ ඒ අනාගතයේදී. මේ මොඩල් එකක් විදිහට පාවිච්ච කරයි කියලා විශ්පාස කරනවා මේ ැන වැඩි අවද අවබෝධයක් ලබාගන්න බොහොම ස්තුති ප්‍රසාත් අපේ සම්ගන්නවා අත ටැසිදසිින් සන්නවිතද ලොකයේ දුණවත්තක ලැබෙන තරතුරපිළිබඳව අපි ලබන සෞන්දත් කතා කරන්නට ඔබෝ හමුවනට නෝ. අයිබන්